आयोवा कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख आसियत उदासन प्रवृत्ति विकाशाय मम कविंदु विजयवर्धन प्रथम नवदान्य शिस्थल මෛත්‍රී රනිල් සහ එදා සිටි ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයට වගකී යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් ජනපති කියයි ආණ්ඩුවේ තුනෙන් දෙක රැඳී ඇත්තේ තම මන්ත්‍රීවරුන් 14 දෙනා අත බව හිටපු ජනපති මෛත්‍රී කියයි මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකවල ශ්‍රී ලංකාවට තැනක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් කියයි පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු එදා සිටි ඇමති මණ්ඩලය වග කිව යුතුයි. ඒ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බවයි කොළඹ අගරද ගුරු කාඩිනල් වැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරන්නේ. 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේවන විටත් අංශ ගණනාවක් ඔස්සේ විවිධ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එයි අන්තර්ගත සාක්ෂි සහ අදාළ කරුණු අනුව ඉදිරි නීතිමය පියවර මේවන විටත් ගනිමින් සිටිනවා. ඒ අතරතුර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු විභාග කිහිපයක්ද මේවන විටත් අධිකරණය තුල පැවැත්වෙනවා. ඒ අනුව පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකල්පුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන සහ චාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහම්මද් ඉබ්‍රාහිම් මොහම්මද් නෞෆර් හෙවත් නෞෆර් මෞල්වි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යලි ජනවාරි මාස 12 වනදා කැඳවන ලෙසට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙරේදා දින නියෝග කළා. එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ලවන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු මේ දිනවල විභාගයට ගැනීමෙන් පවතිනවා. එම නඩුවේ සාක්ෂි විභාගය නාමල් බලල්ලේ ආදිත්‍ය පටමැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ පසුගියදා කැඳවනු ලැබුවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදි කරුවන්ට නිසි දඬුවම් මෙතෙක් නොලැබීම පිළිබඳව කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා යලිත් වරක්සිය අප්‍රසාදය පළ කළා. ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට වගකීතු පාර්ශව කටයුතු නොකිරීමෙන් මෙම ප්‍රහාරයේ පිටුපස ඔවුන් සිටින බවට සැකයක් මතුවන බවයි කාඩිනල් හිමියන් වාතුව ප්‍රදේශයේ පැවති දේව මෙහෙකට එක් වෙමින් ප්‍රකාශ කළා. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය තනතුරු හොබවන උදවිය ප්‍රසිද්ධේ පොරොන්දු දුන්න උදවිය මුකුත් උනා උනේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත් වෙනවා. ඒක තමයි අපිට දරා ගන්න බැරි කාරණාව. ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගේ තියෙනවද මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ වගකීම්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුව හරහා සිදු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ප්‍රකාශ කළා. නවීන තාක්ෂණයෙන් යුත් කැලණි පාලම ඊයේ දින විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවට අනුව එවකට හිටපු ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය මෙම ප්‍රහාරයට වගකී යුතු බවට සඳහන් වන බවයි. සේවාව නැති කළා රණවිරුවන්ව නැති කළා ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්නට ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. ජනාධිපතිවරයා එවකට හිටිය අගමැතිවරයා ඇමති මණ්ඩලය වග කියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. එහෙනම් අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා ඇටර්නි ජෙනරල්ට ලබා දීලා තියෙනවා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා ඒ පරීක්ෂණ කළා ඒ අයට නිසි දඬුවම් ලබා දෙන්න. හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පරිගැණීම් ගන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධීනත්වය තියන්න අධිකරණේ. එක පැත්තකින් අධිකරණේ ස්වාධීනත්වය ඉල්ලනකොට තව පැත්තකින් කියන්න බෑ අහවලාගේ නාවලාට දඬුවම් දෙන්න කියන එක. ඒක අධිකරණය කරයි. විශ්වාසයක් තියෙනවා. හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ අනතක් ගෙනල්ලා ඒ වග කියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්නට පුළුවන් අවශ්‍ය නම්
ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්ති ඒක කරන්න අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඉතින් එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි. ඒකටත් අපි ලෑස්ති. ආණ්ඩුවේ තුනෙන් දෙක රැඳී තිබෙන්නේ තම මන්ත්‍රී දූර 14 නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එයා අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවලට පිළිතුරු දෙමිනුයි. පුෂ්කර්ම ඇමතිවරයා මේ ජනාධිපති වැයශීර්ෂය ගත්ත වෙලාවේ අඟහරුවාද මේ සභාවේ ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා වාහන 200ක් පාවිච්චි කෙරුවා. ඒ වගේම ඔහුගේ වාර්ෂික වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන් 3.5 පහක් කියලා ගානක් වාහන 200ක් පාවිච්චි කරන්න කතානායකතුමනි දවසට එහෙනම් එක ගානේ පාවිච්චි කළා දවස් 200ක් යනවා. ඒක සම්පූර්ණ අසත්‍යක්. මට වාහන 4යි වෙන් කරලා තිබුණේ. මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි සම්පූර්ණ වැරදි දේවල්. මම විශාල වශයෙන් මුදල් විනාශ කරලායි තියෙනවයි කියලා සඳහන් කළා. මම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොමුත් ආණ්ඩුවේම ඇමතිවරයෙක් මේ විදිහට දිගින් දිගටම ප්‍රකාශ කිරීම ඉතාමත්ම වැරදි කියලායි මම කියන්නේ. මේවා දුරදිග යන්න දෙන්න එපා. අපි 14 දෙනා පෙරේද රැස් වෙලා තමයි අද මේ ප්‍රකාශය කරන්න තීන්දුව කළේ. ඒක නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මඩ ගැහිලි වැරදි ප්‍රචාර මේ විදිහට ඉඳ දෙන්න. जनाधि श्रीलंका එනිසා එවැනි ගැටලුවක් කට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව දැවැන්ත ආදර්ශයක් ලබා දීලා තියෙනවා ජනාධිපතිතුමාට වැය ශීර්ෂය ගැන. මම මේ අවස්ථාවේ නොමැති වෙලාවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මම මේ නම ප්‍රකාශ කරලා ඉතාම පහත් විදියට කතා කරලා තිනවා මුලස්සනේ කරු කතානායකතුමනි. ඒකේ තුමා සඳහන් කරලා කියලා තිබ්බා මේ වලවල් හැරුවොත් ගඳ ගොඩක් එයි කියලා. හැරුවොත් ගොඩක් දේවල් ගඳ එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක් වල ඉඳලා ගොඩක් ඒවා එන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමාට වැඩිය වත්මන් ජනාධිපතිතුමා රටට බිලියන 1.7ක් ජනාධිපති ලේකම් කාර්යාලෙ ඉතුරු කරලා තිනවනම් ඒ වෙනුවෙන් සේව් කරලා තිනවනම් ඒක කතා කරීමේ අයිතිය අපිට තියෙනවා. කිව්වනේ මහින්දානන්දට වෙලේ යන්නත් බෑ කිව්වනේ. මහින්දානන්ද වෙලේ ගිහිල්ලා තිනවා. මහින්දානන්ද නියරෙත් ගිහිල්ලා තිනවා. ඒ නිසා අපිට පුද්ගලිකව ගහන්න ඕනේ. අපි ගහනවා නම් අපිත් ගහනවා. ඒක හොඳට මතක තියාගන්න. නිකම් මේ කොන්ද පස්සර පස්සර තියාගෙන නපුස්සකෝ වෙන්න අපි ලෑස්ති නැහැ. අපිට පෞද්ගලික ගැටුමට ලෑන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට රණ්ඩු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පුතේ ගැව්වොත් අපිත් ගහනවා. මතක තියාගන්න. ගැව්වොත් අපිත් ගහනවා. හිටියත් එකයි නැතත් එකයි අපිට ගැව්වොත් අපිත් ගහනවා. අපි වැරදි කරලා නැහැ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා බොහොම වේගවත් බොහොම සංවේදී කතාවක් කළා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහ ගන්න જાති මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට. ඒකත් මං කියන්නට ඕනේ. දිනේෂ් කුණවද්ද නැමිතුමත් කිව්වා වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා කියලා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ ඒ දෙක එකට අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්නේ මම ඉතාමත්ම අනවශ්‍ය විදියට වීදම් කරලා තියෙනවායි කියලා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු වල ඉඳගෙන ගල් ගහන්න. මම ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරු වීදම් කරපු හැටි ගමම්බි වංගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි ඒවට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳන්. ඔය ගහ ගන්න ගියොත් කියුවානේ ඕනම් ගහගම්මු ගහනවා නම් ගහන්නම් අපිත් ඉන්නම් ගහනවා කියලා. ගහ ගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක්. තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් ක්‍රීම පිළිබඳව මීට වඩා ගැඹුරු නිසා සංකීර්ණව සහ බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධ ලෙස හිතන්නට ඕනේ. ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ පෑදුලුව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ. මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා ඊයේ දුමින්ද දිසානායක ඇමතිතුමත් එක්ක මොකද්ද මේ වැඩේ මේ මොනවද මේ වාහන පාවිච්චි කළායි කියලායි මේව මේ වැඩක් නැති දේවල් නේ කියලා. ඒතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තිබුණු උත්තරේ තමයි නෑ ඉතින් දන්නේ නැද්ද දුමි අපේ ලොක්කණක් ගන්න ඕනේ හින්දා මොනවා හරි අපි කියන්න එපා. ඒ ලොක්කණක්ද ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. ලොක්කණක්ද ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ගහන්න එපා.
ඒකයි අපිට ගහන්න නැතුව ලොක්කණක් ගන්න ක්‍රම ඕන තරම් තියෙනවානේ අපිත් ඒ ලොක්ක එකගේ නායකත්වයෙන් මේ ආණ්ඩුවේ ඉන්නේ ඒ ගහගන්නේ බොක්සින් අරම මේවා ඒ ඒ ඒ වට නම් මම නෑ අපිට නෑ හොඳට පුළුවන් දැනුත් ඔව් මගේ නම නොකිය කිව්වා පොඩ පොඩ ඉන්න මම මම කියනවා කතා කරන්න හැම දෙයක් කිව්වේ නෑ 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 පොඩ ඉන්න මම पोडाइन गरु कथानायकुमणि कनगाटे उन्नटोन मे महिंदानंद अमितुम जनाधिपतिमाट बोरुकिवा कैबिनेट टेकट बोरुकिवा गोवींट बोरुकिवा पारिभोगिट बोरुकिवा एक तमा मे कृषिकर्मांते महा औवला आंडु अप्रजादेर पात्तुने मे काले तुल आंडु बरपतल विधियट अप्रजादेट पत्तेन्न प्रधान हेतु ओबतुमागे हसिरीमदा ओबतुमागे क्रियाकलापय एक तमाइ पंबय पुत्र आवे अब तुम आगे पंबय उब तुम आमाइ पुत्र सुने वे दुमिंद दिशा नायक तुम आगे हुआ मम किसीम समय सर मम किसीम दया जनाधिपति चून करान क्यू नहे गिरा इतना हिटपू जनाधिपत अते पहले बरुआ एक देवनी के तुम आगे हुआ महिंदानंद अलुद्गम गे हिंदा में संपूर्ण उणे गेरा जनाधिपत्मणि गर कथानायक तुमने मम रजे प्रतिपत्ति क्रियात्मक करे සියත ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක් මාධ්‍ය නිදහස පිළිබඳ ලොව පිළිගත් දර්ශකයන් හේ ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහසක් නැති රටක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාකර් මහතා පවසනවා මාධ්‍ය නිදහස පිළිබඳවන ලොව පිළිගත් ජාත්‍යන්තර දර්ශකවල නම් දැන් ලංකාවේ ඉන්නේ මාධ්‍ය නිදහස නැති කලාපේ ෆ්‍රීඩම් හවුස් ආයතනයේ වාර්තාවට අනුව ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ලංකාවේ ඉන්නේ අවසන් රටවල් 156 වන ස්ථානයේ දේශ සීමා විරහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර ප්‍රමිති වාර්තාවලට අනුව ලංකාවේ ඉන්නේ මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180 කින් 127 වන ස්ථානයේ අද එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවල යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාර්ලිමේන්තුවල ලංකාවේ මෙම මාධ්‍ය නිදහසට ඇති බාධා කිරීම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන අවධානය යොමු වී තිබීම රහසක් නොවේ මාධ්‍ය නිදහසට බාධා පමුණුවන ක්‍රම ගණනාවක් තියෙනවා මාධ්‍ය හිමිකරුවන්ට සහ කර්තෘවන්ට අවිධිමත් ලෙසින් කරන බලපෑම් මාධ්‍ය අයිතිකරුවන්ගේ වෙනත් ව්‍යාපාරවලට කරන බාධා කිරීම මාධ්‍යවේදීන් බිය ගැන්වීම තර්ජනය කිරීම පැහැරගෙන යාම අතුරුදහන් කිරීම ඝාතනය කිරීම වාර්තා කිරීම බාධා කිරීම පුද්ගලික තොරතුරු එකතු කිරීම වුන් ගැන සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිය අවහිර කිරීම අන්තර්ජාලය අවහිර කිරීම ප්‍රශ්න කිරීම අත්අඩංගුවට ගැනීම කරුණාකර නීති රීති ගෙනවිත් මේ රටේ මාධ්‍ය නිසාස විනාශ කරන්න යන්න එපා රාජ්‍ය මාධ්‍ය නියාමනය කියන එක වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පිළිගන්න එකක් නෙමෙයි අද අපේ මාධ්‍ය කොයිතරම් ජනතාවට තොරතුරු දුන්නත් රජයේ ඇමතිවරුන්ගේ ප්‍රකාශන සහ නිලධාරීන් සහ ඇමතිවරුන් අතර තියෙන පරස්පර අදහස් නිසා ගැසට් ගහන විදිය නිසා අද දවල්ට කියන එක රැයට වෙනස් වෙන යුගයක් බවට පත් වෙලා තිබෙන නිසා ජනතාවට ප්‍රවෘත්ති ගැන විශ්වාසය නැතුව ගිහින් තිබෙනවා මාධ්‍ය ලොකු උත්සාහයක් ගන්නවා ජනතාවට ඉක්මනින් තොරතුරු දෙන්න අද ලොකු තරගයක් තියෙනවා බලන්න පෞද්ගලික නාලිකා දිහා බැලුවොත් සියත නාලිකාව ගත්තත් හරිදී හරියටම කියන තේමාව යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන හැටිත් සුලිය වගේ දේශපාලන සංවාද තුලින් ජනතාවට තොරතුරු දෙන්න උත්සාහ කරන හැටිත් අපි දකින්න රූපවාහිනී නාලිකා මම බැලුවා පාර්ලිමේන්තුවෙන් තොරතුරු අරගෙන FM නාලිකා තියෙනවලු 56ක් TV නාලිකා 17ක් පුවත්පත් සංඛ්‍යාව 22ක් 30ක් අතර තිබෙනවා මේ ඔක්කොම අද උත්සාහ කරත් ජනතාවට මේ ප්‍රවෘත්ති ගැන විශ්වාසයක් නැතුව ගිහින් තියෙනවා උදේට ගහන ගැසට් එක හවසට වෙනස් වෙනවා ඔබතුමාටා විනාඩි දෙකක කාලයක් තියෙනවා පෞද්ගලික මාධ්‍ය ගැන විතරයි මොකද නිවැරදි තොරතුරු ගැන මම කතා කරන්නේ විකෘති කරපු ප්‍රවෘත්ති ගැන නෙවෙයි මම කතා කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට ගරු සභාපතිතුමනි අදට මගේ අමාත්‍යංශයේ මගේ ආයු කාලය දින 98යි නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක් කැබිනට් අමාත්‍ය දුර 6ක් ජනාධිපතිවරුන් තිදෙනෙකු ඇසුරේ දරා සිටි මට ඉන් 6කම ඉන්න ලැබුණේ අවුරුද්දකට අඩු කාලයක් ඒක දෛවයේද දෛවයේ සරදමද කරුමේද එතන වෙස්සලාගත්තු ආශිර්වාදයක්ද කියලා කියන්න කවුරුමේද කියලා කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ කර සභාපතිතුමනි අප ජනමාධ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වන ආයතන යන්දි අන 50 බොහොමයක් යල් පැන ගියපු ඒවා ඉතින් අනාගතවාදී සමාජයක් වෙනුවෙන් මාධ්‍ය වේදින්ගේ වෘත්තීය ශක්තිමත්භාවය සහ වගකීම වෙනුවෙන් සහ රජයේ මාධ්‍ය ආයතන බැසල් රාජපක්ෂ මුදල් ලැබතුමා මේ අයවැය ඉදිරිපත් කරමින් කිව්වා වගේම භාණ්ඩාගාරයට බරක් නොවි ස්වයං පෝෂිත වෙමින් පවත්වාගෙන යාම සඳහා ඒ පැරණි අනපනත් යාවත් කාලනි කිරීම සඳහා ගරු සභාපතිතුමනි පහුගිය අඟහරු වාදා කැබිනට් මණ්ඩලය අනුමැතිය අපට ලබා දුන්නා ජනමාධ්‍ය ආයතනවලට ස්වාධීනව
ඔවුන්ට ආවේනික වන ලෙස ස්වයං ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දී එය පිළිපැදීමට අයිතියක් තිබෙනවා ලෝකයේ ශිෂ්‍ය සම්පන්න රාජ්‍යයන් එයයිට පිළිගන්නවා අප කළ යුත්තේ අපේ සියලු මාධ්‍ය සංසද වෘත්තීය සමිතී අමාත්‍යංශ සියලුම දෙනා එකතු වී නිරෝගී සංවාදයක් පවත්වා අපට ගැළපෙන පරිදි නූතනත්වය සහිත නවීකරණය වූ ආචාර ධර්ම සංග්‍රහයක් සාමූහිකව සම්පාදනය කරගත යුතු බවයි ඒ කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහසට බාධා නොවිය යුතු දෙයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තයන් අගුල්ලන ක්‍රියාවලියක්ද නොවිය යුතුමයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.